පානදුරෙන්නේ පාරදින මන්දිර පිළියන්දල නැත්නම් ඔරණ පාරටද කොයිද යන්න පාරක් තියෙනවා. මේ පාර ඇතුළට යාම යාම මේ අංකල් පොඩක් නවත්තන්න කියලා ඉවර වෙලා, එතකොට වෙලාව ඇති අතාමාර වගේ. එතකොට මේ පාරවල් පාළු. අපිට ඒට ගියාට පස්සේ අපිට දැනෙන්නේ නැහැ මේ පාරවල් කොයිද තියෙන කියලා. මොකද අපිට ඒ පාරවල් නමුත් නම්නක කියන්න බෑ, අපිට දන්නේ නැහැ ඒවා. ඉතින් අංකල් පොඩ මෙතන නවත්තන්න කියලා කිව්වා. ඉතින් මම නැවතුවා. නැවතුවම එයා පොඩක් බෑලා පොඩ ඉන්න අංකල් කියලා ගියා. ගියාට පස්සේ අරගෙන් ෆෝන් එකක් ආවා. මේ ඔක්කොම හරිද, අරද මොකද්ද කියලා ආනවා කියලා. හරිද ගෙනාවද එහෙම කතාව ගියා මට. මට දැන් ඒ කතාව ගෙනකොට මට පොඩක් සැක වගේ ආවා. මොකද මේ විදිහට මේ ෆෝන් එකේ කතා කරන්නේ, මේ ළමයා කතා කරන්නේ මොකද කියලා. පාර පාළු වනවා, එයා අතේ ටක් ගාලා පීයක් කුස්සගෙන තමයි තීනේ ඔක්කොම ගන්නවා කියලා මට තර්ජනය කෙරුවා. ඉතින් මට දැන් දන්නවා, දැන් මට ගොඩක් මේකලන් තර්ජනය කරන්න යන්නේ කියලා මම දැනගත්තා මේක. ඒකෙන්ද ඉතින් අපේ ජීවිතේ අපිට කියන්න බෑ කොයි වෙලාවද මේ රස්සාව වැඩිද. මේ ත්‍රිවිල් රස්සාවෙන් හොඳ මිනිසුත් ඉන්නවා, නරක මිනිසුත් ඉන්නවා. අවුරුදු 30කට කලින් තිබිච්ච ත්‍රිවිල් නෙමෙයි දැන් තියෙන්නේ, දැන් වෙනස්. කෑන්ඩ වෙනස්. මොකද යම් කිසි දෙයක් ත්‍රිවිල් එකකට වුණොත් මේ ඒ උදව්ව ඇවිල්ලා වටේ තියෙන ත්‍රිවිල් 10ක් ඇවිල්ලා අපිට උදව් කරනවා. හැබැයි දැන් ඒක නෑ. මොකද ඒ එක ඇතුලේ ඉන්න හයරේ ගැන තමයි ආ බලන්නේ නිසා. ටුක් ටුක් එකේ ගෙවන ජීවිතේ ලේසි දෙයක් නෙමෙයි. මේ ටුක් ටුක් එක ඇතුලේ වෙනම ලෝකයක් හැංගිලා තියෙනවා. අපේ අලුත් සෙග්මන්ට් එක ටුක් ටුක් කතා වලින් ඒ ලෝකයට එබිකම් කරන්නයි අපි හදන්නේ. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පුණේශ්වරන් අංකල්. ඉතින් අංකල් කියමුකෝ බලන්න කතාව. මේ රස්සාව ඇටියට අපි ගොඩක් මානසික සත්‍යයකට වැටලා තියෙච්ච රස්සාවක්. මේක රස්සාව හොඳ රස්සාවක්. නමුත් මේකේ දෙපැත්තම තියෙනවා අපේ මේවා දෙකක්. මොකද භයානක තත්ත්වයකුත් තියෙනවා, හොඳ තත්ත්වයකුත් තියෙනවා. මේ රස්සාව ඇටියට මම කියන්නේ. මොකද මගේ රස්සාව ඇටියට මම අවුරුදු 35ක් විතර මම මේ රස්සාව කරනවා. නමුත් මට අත්දැකීම වෙච්ච දෙයක් තමයි මම මේ කතාව කියන්නේ. මොකද මේ කතාවෙන් අනිත් කට්ටියටත් හොඳ ආදර්ශනයක් ලැබෙන්න ඕනේ කියලා තමයි මේ කතාව කියන්නේ. මොකද හේතුව කියන්නේ මම එකපාරක් මේ පානදුරට අයරයක් ගියා. පානදුර මේ ඉඳන් පානදුර කියන්නේ අපිට ටවුම දන්නව හොඳටම. මොකද ඊට එයා යන දුරවල් දන්නේ නැහැ. ඇති වෙලාව සාමාන්‍යයෙන් පහමාර අය වගේ ඇති වෙලාව. එතකොට ඒ වෙලාව අතරදී ගෑනු එක්කෙනෙකුයි පිරිමි එක්කෙනෙකුයි නැග්ගා. ඉතින් අපි ඒ කපල්ස් ජෝඩුව නැග්ගාම අපි බැරිය සැක හිතන්නේ. මොකද මේක කපල් එකක් කියලා හිතලා අපි යනවා. යනකොට දැන් සාමාන්‍යයෙන් අපි එකලන් යනකොට අපි ඒගොල්ලන්ගේ කතා බහ වලට අයම්කම් දෙනවා ගොඩක්. මොකද ඒගොල්ලන් කතා වෙන ඇටි මොකද්ද, මොකද්ද මේගොල්ලන් මේ යන දුර මොකද්ද, මේගොල්ලන් වෙන ගමනක් යනවාද, ඒ වලින් අපි හොයා ගන්නවා ඒ මිනිස්සු හොඳද නරකද කියන එක අපි පොඩ්ඩක් තේරුම් ගන්නවා. මොකද මේ අවුරුදු ගානක් වැඩ කරපු රසාවින්ද අපිට ඒක පොඩ්ඩක් හොයා ගන්න පුළුවන්. එහෙම හොයාගත්ත දෙයකින් තමයි මේ පානදුර කියලා. පානදුරෙන් මේ පාර දිනම් මන්දිර පිළියන්දල නැත්නම් ඔරණ පාරටද කොයිද යන්න පාරක් තියෙනවා. ඒ පාර ඇතුළට යාම මේ අංකල් පොඩක් නවත්තන්න කියලා ඉවර වෙලා, එතකොට වෙලාව ඇති අතාමාර වගේ. එතකොට ඒ පාරවල් පාළු. අපිට ඒට ගියාට පස්සේ අපිට දැනෙන්නේ නැහැ මේ පාරවල් කොයිද තියෙන කියලා. මොකද අපිට ඒ පාරවල් නම්නක කියන්න බෑ, අපිට දන්නේ නැහැ ඒවා. ඉතින් අංකල් පොඩක් මෙතන නවත්තන්න කියලා කිව්වා. ඉතින් මම නැවතුවා. නැවතුවම එයා පොඩක් බෑල පොඩ ඉන්න අංකල් කියලා ගියා. ගියාට පස්සේ අරගෙන් ෆෝන් එකක් ආවා. මේ ඔක්කොම හරිද, අරද මොකද්ද කියලා ආනවා කියලා. හරිද ගෙනාවද එහෙම කතාව ගියා මට. මට දැන් ඒ කතාව ගෙනකොට මට පොඩක් සැක වගේ ආවා. මොකද මේ විදිහට මේ ෆෝන් එකේ කතා කරන්නේ, මේ ළමයා කතා කරන්නේ මොකද කියලා. හේතුව කියන වෙනකොට එතකොට පොඩ්ඩක් වෙලා ගියාගම තවත් පිරිමි එක්කෙනෙක් එක්ක ආවා. තවත් පිරිමි එක්කෙනෙක් ආවා එතන. එතකොට පාර පාළු. මම දන්නේ නැහැ. පාර පාළු වුණා, එයා අතේ ටක් ගාලා පීයක් කුස්සගෙන මේ තමයි තීනේ ඔක්කොම ගන්නවා කියලා මට තර්ජනය කෙරුවා. ඉතින් මට දැන් දන්නවා, දැන් මට ගොඩක් මේකලන් තර්ජනය කරන්න යන්නේ කියලා මම දැනගත්තා මේක. එතනදී මම දැනගත්තේ මම මේකලන්ගෙන් බේරිලා යන්න ඕනේ. මොකද මං ජීවිතයක් නේ, මගේ කට්ටිය ඉන්නවා, මට පවුල් ජීවිතයක් තියෙනවා. මම බේරිලා ඉන්න ඕනේ මේකලන්. මොනාරි දක්ෂකමින් මොකද්ද කියලා ඕක මම එතකොට එයා පෝස්ට් එක ආරම්භ පෙන්වන්න කිව්වා. તો අපි මම ඇත්තටම කියනවනම් මම පර්ස් එකේ සල්ලි තියාගන්නවා අඩුයි. මොකද මම පොකට් දෙකේ තමයි තියාගන්නේ. ඒගොල්ලන් ගන්න ඩගල පර්ස් එක නැත්තම් අපි ත්‍රිවිල් එකේ තියෙන කැබී එක අරින්න කියනවා. ඒ කැබී එකේ සමහර කට්ටිය අපි ආයෙ සල්ලි තියාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න ඉඳ තමයි අපි අර පරිස්සම් වලට පොකට් දෙක තුනක තියාගෙන ඉන්නවා. එක පොකට් එකක්වත් පෙන්වන්නේ නැහැ. ඉතින් යාමේ නංකෝ නෑ, මට අයර් නෑ, මම පෙට්‍රෝල් ගාලා ආවේ. නෑ නෑ, උඹ ගණින් කියලා අර අපේ සිංහල වචනින් කියන කතාවට ගණින් ගණින් උඹ ගණින් වයසක නාකිය අරගෙන ඒ කියලා අපිට බැන්නා.
බැන්නඟ මං බැලවා මෙයාගෙන් කෝමරි මං බේරෙන්න්න ඕන කියල ඉතාගෙන මන් දැක්කාර ගෑනු එක්න දාම ඇතුළේ එයත් දැන් එයාලගේ පැත්ත කතාවෙලා කියනවා මේක එක දේවල් මේ අංකල් මේමයි මේමයි අරකයි මේකයි කියලා එයා කතා මං දැනගතමයි තුන් දෙනාම එකයි බලන්න ගියාම තුන් දෙනාම තමයි මාව ඇස්කොට් කරලා දීන කියලා මං දැනගත්තා මේ නැගල ගියේ අපේ වැල්ලවත්තෙන් නැග්ගේ ඉතින් මම හිතුවේ නෑ මේ විදියට කරයි කියලා නමුත් ගියා ගියාම ටක්ගාලා අරයා මේ පිය පෙන්ල ඉවරලා එයා ටක්ගාලා බෑලා ඉවර වෙලා දෙන්නම බෑලා ඉවරලා මේ දඟල දඟලක දඟ ඉන්නකොට මම දැනගත්තා මේක දැන් මට අමාරුවක් වැටෙන්න යනවා කියලා මම වැටෙන්න යනකොටම මම ටක්ගාලා පාන ස්ටාර්ට් කරා අර ගෑනු එක්කෙනාත් දාගෙන මම ආව එන්න පාරටම එනකොට ඒ ගෑනු එක්කෙනා පාර දිහා බිමට පැන්නා මම එනවා දැක්කල එයා පැන්නා මම ඊට පස්සේ වෙලා ඇති අටා මාහට විතර වගේ ඊට පස්සේ මම මානදුර අන්දියටම බැලුවා පොලිසියේ කවුරු හරි ඉන්නවද කියලා කවුරුත් නැහැ ඒක ඉඳලා ඉතින් මට අර කාගෙන්වත් කියා ගන්න බෑ මේක මොකද මට වෙච්ච දේ කාටද කියලා මේ කියන්නේ මොකද මං අඳුරන්නේ නැති තැනකට ගිහිලා තියෙන ඒක ඉඳලා මට මේක කාටද කියන්නේ කියලා දන්නේ නැතුව මම අඩ මීට පස්සේ හරි මම මේ පරිස්සමෙන් ගලා ඉන්න ඕනේ මේම යනකොට මොකද මගේ මට වෙච්ච දේ සමහර වෙලාවට තව එක්කෙනෙකුටත් වෙන්න පුළුවන් මොකද එයාට දඟලන්න බැර නම් එයා අනිවාර්යයෙන්ම මේ විදිහ දෙයකට පැටලෙනවා ඒක ඉඳලා මම කොහොම හරි මේකෙන් බේරිලා ආව එළියට ඉතින් මගේ අදහස කියන්නේ මම කියන්නේ මේ රස්සාව හැටියට අපි දැන් මම අවුරුදු 35ක් වැඩ කරන එකම තැනක දුවන්නේ නමුත් මම අනිත් අයටත් කියන්නේ මේ නොදැනි කට්ටිය ඉන්නවා නම් දුර ගමන් යන්න ඕගොල්ලන් ලෑස්ති වෙන්න එපා මොකද ඒ වලට ලොකු ප්‍රශ්නවල දෙනවා එක්කෝ ඕගොල්ලෝ යනකොට පාන දුර හරි කළුතර හරි අයරයක් ආවනම් ටවුමේ බසන් ආයි මේ ඇතුළට යන්න ඕනේ අර මේ යන්න එපා මොකද සාමාන්‍යයෙන් අපි දැන් මගේ වයස හැටියට මම බේරුණා තරුණ කොල්ලෙක් වගේ කියන එතන ලොකු ප්‍රශ්නවල ඇති වෙනවා මොකද එයාත් ගාගන්නේ මෙයාත් ගාගන්නේ අන්තිමට ඒ කොල්ල මැරෙන්නත් පුළුවන් ඒ වගේ තත්ත්වයක් උදා වෙන්න පුළුවන් ඒකෙන්ද ඉතින් අපේ ජීවිතේ අපිට කියන්න බෑ කොයි වෙලාවද මේ රස්සාව වැඩිද මේ ත්‍රිවිල් රස්සාවෙන් හොඳ මිනිසුත් ඉන්නවා නරක මිනිසුත් ඉන්නවා ඒකේ ඉතින් අපිට හොයාගන්න බෑ මේ කවුද මේක කරන්නේ මේක ඉතින් අපිට අපි ඉතින් මේක වැඩ කර කරගෙන ඉඳලා අපි අපේ කාලෙම තමයි නැති වෙන්නේ මොකද අපිට මේ රජයෙන්වත් අපිට ඉන්ෂුරන්ස් එකක්වත් කිසිම දෙයක් දෙන්නේ නැහැ ඒකයි මේකේ ඇත්ත කතාව ඉතින් අපි මේ වගේ රස්සාවල අපි ඇත්තටම මම රැට දුවන එක අඩුයි දවල්ට තමයි දුවන්නේ දවල්ට ජීවත්තරි සමහර වෙලාවට දවල්ටත් මේ වගේ සිද්ධි වෙන්න පුළුවන් ඒ කියන්නේ මම නැගලා ගියේ පාට විතරනේ ඉතින් කරෝලයක් නැහැ ඇතර පාට විතර නැගලා ගියේ ඉතින් නැගිට වෙලාවේ දැන් මේ මිනිස්සු දැන් මේක වෙලා මම දැන් අවුරුදු 10කටත් වැඩි නමුත් මම ඒ ආදර්ශණය අනුව මම කවුරු නැග්ගත් මම හොඳ මිනිසුත් ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා ඒ නිසා මම ඒගොල්ලන්ව පොඩ්ඩක් බලනවා ඒගොල්ලන්ව සැක පිටේ තිබුණොත් මම මේක යන්න බෑ අංක මම මොනාරි එකක් වෙන මොනාරි කියලා මම එතනින් නතර වෙනවා ඒකයි මගේ දැන් අදහස මම අනිත් ටුක් ටුක් අපේ ත්‍රී වීලර් එළවන කට්ටියට හොඳ දෙයක් කියන්නේ යන ගමන් මේ සල්ලි වලට ආසා වෙලා විතරක් මේ ගමන් කරන්න එපා මොකද යන මිනිස්සු කොහොමද කියලා දන්නේ නැහැ මම හිතුවේ නැහැ මේගොල්ලෝ මේ විදිය මිනිස්සු කියලා මම හිතුවේ නැහැ මොකද මගේ වයසට තරුණ මාට මොකුත් වෙන්නේ නැහැ කියලා තමයි මම හිතලා ගියේ නමුත් මට මේ දෙයක් වුණා මොකද මේ තරුණ අය දැන් ඉන්නවා දැන් අපේම හැමතැනම ත්‍රිවිල් අලුතෙන් දූපුවා ඉන්නවා සමහර වෙලාවට ඒගොල්ලන්ට ඒක වෙලා තියෙනවා ඒගොල්ලන් කියන්නේ නැතු ඉන්නවා ඇති ඒකයි මේ ප්‍රශ්න තියෙන්නේ මේක ඇවිල්ලා හොඳ දෙයක් මේ වගේ එලි කරන්න මම බය නැතු එලි කරන්න මට වෙච්ච දේ ඉඳන් මම මේක එලි කරන්නේ මේ මීට වඩා දේවලුත් වෙලා තියෙනවා මිනිසුන්ට දැන් අපේ ස්ටෑන්ඩ් එකම තව අංකල් කෙනෙක් ත්‍රිවිල් එක දාලා දූලම ඇවිල්ලා තියෙනවා බයට නවතලා ඵලයන් කියලා තියෙනවා ඒක දෙයිවලදී වුණේ ඒක දෙයිවලදී වුණේ එයා බයටම දාලා දුවගෙන ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා කිව්වම පොලිසියෙන්නුත් එයාව අරන් ගිහිල්ලා ජීප් එක බලනකොට ත්‍රිවිල් එක වෙන තැනක තිබුණේ ඊට පස්සේ එයා ත්‍රිවිල් එක අරගෙන ආවා නමුත් ඉතින් අර සාමාන්‍යයෙන් මේ වගේ රස්සාව කරනකොට මේක ඇත්තම රාට පොලිසියෙන් ආම ඉන්නවා නම් අපි වඩා හොඳයි චෙක් කරන එක මම හරි කැමතියි ඕකට මොකද ඒගොල්ලන් චෙක් කරුවාම මේ කොයිද අපිට ලයිසන් එක ඉන්ෂුරන්ස් එක බල්ලේ වරලා ඒ යන මිනිසුන්ගෙන් ආන්න ඔබතුමා කොයිද ඉන්නේ කොයිද යන්නේ කොයිද නැග්ගේ ගමන් ඒගොල්ලන් ආන්න එක එතකොට ඒගොල්ලන් මොනාරි සැකපිට දිනවනේ ඒගොල්ලන් පොලිසිය වුණොත් හරි අත්තරේකට ගන්න පුළුවන් සැකපිට දිනවනම් ගන්න පුළුවන් ඉතින් අපිත් කියන්නේ පොලිසිය කට්ටිය මේ බයට නෙමෙයි මං කියන්නේ මේ පොලිසිය ආයෙත් අපිට උදව් කරන්න අපි හැම දෙයකටම ඔරෙක් ගරි මොනාරි දෙයක් මේ ඒ පෞගිය දවස්වල මේ බෝම්බ අරමේ අපේ වෙලාව අපි මේ පොලිසියට ඔත්තු දෙන්නේ ආවල් එක්කෙනෙක් ආවා මේ එක්කෙනෙක් කරා කියලා අපි තමයි ඔත්තු දෙන්නේ ඒකෙන් ඉඳන් අපිව බේරගන්න අපි පොලිසියෙන් අපිට සපෝට් එකක් ඕනේ මොකද අපි බේරලා එන්න ඕනේ ඒකෙන් ඉඳන් ඉතින් මේ කතාව වැඩි විස්තර ඉතින් ඔබලා නැත් ඒකට මම ගොඩක් ස්තුති වෙනවා මේ වගේ දෙයක් ආපු එකට මොකද අපේ ටොක් ටොක්
ඉන්න කට්ටියට ගොඩක් දේවල් දන්නේ නැහැ. ඒකෙන් ඉඳ එක එකලන්ට මේක යන්නේක ගොඩක් සන්තෝෂයි මම හිතනවා. දැන් ත්‍රිවිවස්තාවේ කොච්චර කාලයක් වෙනවද වැඩ කරන්නේ අර? මම 1990 ඉන්නවට 90 කියන්නේ දැන් රස්සාව එහෙම බලන එක දැන් අවුරුදු 35ක් විතර වෙනවා. මම මේ කියන්නේ ත්‍රිවිල් රස්සාවම කියනවා ඩ්‍රයිවිං කරලා ආයේ පොඩ්ඩක් කාර්යයක් කළුණා ඊට පස්සේ ත්‍රිවිල් කළුණා එකම තැන වැඩ කරලා තිනවා දැන් අවුරුදු 30ක් විතර ත්‍රිවිල් රස්සාව එකම තැන මම යාවල් තැන දුවන්නේ කියලා මම කියන්න පුළුවන් මේක මහද්දීන් තමයි කියන්නේ නැතු ඉන්නේ මොකද මාව දැකපු කට්ටිය දන්නවා ආවල් එච්චන මේ තමයි ඉන්නේ කියලා මොකද මම ත්‍රිවිල් සංගමයක හිටපු නිලධාරි කෙනෙක් ඒකෙන් ඉඳන් ඉතින් මාව දන්න මිනිස්සු දන්නවා මේ වගේ සිදුවීම් වලට තව මූණ දීලා තිනේ ඔය මූණ දීලා තියෙනවා ඉතින් ඒකින්දම දැන් පරිසම් වෙනවා වැඩි මම අපි පරිසම් වෙනවා මොකද එක සිද්ධියකට දැන් මේ ඔගලන් ආහන කලින් මේ එක සිද්ධියක් වුණා දැන් බම්බලේ පිටියේ ආයතනයේ කෙනෙක් නැග්ගා යන් යන් කිව්වා ඉතින් මම එයාගෙන් අහුවා කොයිද යන්නේ කියලා නෑ යන් යන් එහෙම තමයි කිව්වේ ඉතින් එයා යනකොට පොඩ්ඩක් දුර යනකොට එයා මේ සෙන් පීටර්සේ ගාව නැවතුවා නැවතුලා කියලා ගොඩක් ඉන්නේ කියලා මම සෙන් පීටර්සේ ගාව නැවතුලා පිටිපස්සේ බැලුවා එයා හොඳට ඇඳගෙන ඉන්නවා හොඳට ලස්සනට ඇඳගෙන එයා කොයිද වැඩ කරනවා කිව්වා ඉතින් මම මේ රයිට් කියලා හිතලා අරයි කියන්නේ ලොකු ආයතනයක් නේ එයාත් හොඳට ඇඳගෙන හිටියා පොඩ්ඩක් වෙලා ගියාම අංකල් යන් කියලා කිව්වා ආ යනකොට දේවල යනකොට සෙන් මේරිස් පල්ලි ගාව නැවතුවා මෙතන ඊට මම මීටර් රුපියල් 800 ගන්නක් වැටලා තියෙනවා එයා බෑලේ වෙලා පස්සට ගිහිල්ලා පාර පැනලා එයා පැත්තට ගියා එයා පැත්තට ගිහිල්ලා ෆෝන් එකෙන් කතා කරනවා දැන් මට සැකයි දැන් මම ෆෝන් එකේ කතා කරනකොට යම් කිසි දෙයක් වෙයිද කියන එක මට වෙලපයි මට වෙච්ච දේවල් නේ මේවා ඒක නිසා මට සැකයි එහෙම මම සැක පිටින් ඉන්නකොටම ත්‍රිවිල් එකෙක් ඇවිල්ලා නැවතුවා මචං මේ අර මෑන්ව ගෙනියන්න එපා උඹ ස්කොට් කරන්න තමයි ගෙනියන්නේ උඹ පුළුවන් නම් මෙතනින් තල්ලු වෙලා ඵලයන් කියලා ඉතින් මම ඒ කියපු ඉඳන් මට ඩක් ගාලා අර සැකේක මට ඇත්ත වගේ වුණා ඒක ඉඳන් මම එතනින්ම මගේ අය සල්ලිත් මං ගත්තේ නැහැ මං එහෙම එයාව අල්ලු කරලා ආය ආරෝගණ කියලා පාලමයටින් දෙවල පාලමයටින් ආරෝගණ ඇවිල්ලා ඉන්නකොටත් එයා එතන ෆෝන් එකේ තමයි කතා කරගෙන ඉන්නේ මම නොකියා විදිහටම ආවා අපි ආයතරය මතක් කරමු කොහොමද මේ වගේ දේවල් වලින් බේරෙන්නේ කියලා මේක බේරෙනවා නම් ඇත්තටම කියන්න කියනවා නම් අපි යන කස්ටමර් අර කියනවනේ දැන් කතාවට බස් එකේ පොකට් කාරයෝ නගිනකොට කොන්දස්තර හිටපු ගමන් ගෑ ගන්නවා තමුන්ගේ පර්ස් පරිසම් කරන්න කියලා. ඒ වගේ තමයි මේකත්. මොකද ත්‍රිවිල් එකේ නගිනකොට අපිට දන්නේ නැහැ කවුද කිඳ මන්ද නගින්නේ කියලා. අපි කොවිලෙත් අපි ඉන්න ඕනේ සැක පිට තමයි. මොකද මෙයා කොහොම එක්කෙනෙක්ද? එයාගේ කතාව කොහමද? එයා කොහොමද යන්නේ? ඒ විදිහට අපි දැනගත්තා නම් අපි මේකෙන් බේරෙන්න ගොඩක් අපිට chances තියෙනවා. අපි ඒක බලන්න ඕනේ මොකද්ද කියලා. කොහමරි ඒක ඉතින් අපි බලමු. අපි කොහමරි ඒක බලන්න ඕනේ. මොකද දැන් කියමුකෝ ඇත්තටම කියමුකෝ දැන් ඔබතුමා මගෙන් ප්‍රශ්න අහනවා. දැන් ඔබතුමාව මම දන්නේ නැහැ ඇත්තටම. දැන් ඔබතුමාත් මට මොනවාරි තර්ජනයක් වගේ දෙන්න පුළුවන්. ඒක හින්දා මම පොඩ්ඩක් ඔබතුමාවත් සැක පිට තමයි බලන්නේ. මොකද මෙයාත් මොනවාරි දෙයකටද මේ 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 මේම කරලා එන්නේ කියලා සැක පිට තමයි බලන්නේ. ඒක තමයි ඉතින් ඉස්සෙල්ලා අපිට නගින පැසෙන්ජර්ව ගොඩක් හොඳ මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා. ඒකේ අපි කොවිලෙත් එලව අපි නැග්ග ගමන් කණ්ණාඩි දෙක බලන්න ඕනේ පිටිපස්සේ යා මොකද්ද කරන්න කියලා. අපි මේ කණ්ණාඩිය මැද කණ්ණාඩිය බලාගෙන ගියා නම් එයා කරන දේවල් අපිට සැක පිට තිබුණා නම් අපිට නිකම්ම අහු වෙනවා එයා ආවල් එක්කෙනෙක් කියලා. එහෙම එයාම සමහරලාට දැනගනි මෑතේ ගිහිල්ලා කරන්න බැර නම් එයා අංකල් නවත්තන් මම මෙතන බයිනවා කියලා එයාම බෑලා යනවා. ඒ වගේ දේවල් වෙනවා ගොඩක් තිනවා. දැන් මේ ත්‍රිවිල් රස්සාවේ ඉදිරිය වෙන්නේ මොනවද කෙරෙන්න ඕනේ? රජයේ පැත්තෙන් ආයතන පැත්තෙන් මොනවද කෙරෙන්න ඕනේ? ඇත්තටම මේවා හොඳ රස්සාවක් මේක. ත්‍රිවිල් රස්සාව කියන්නේ හොඳම රස්සාවක්. අපේ මිනිස්සු හොඳ දෙයක් ඉතලා මේක මම නම් කියන්නේ අපේ කට්ටියටත් කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ පිටරට මේවා දේවල් වල ටැක්සි දුවනවා කියන එක හරි වැදගත් ඩ්‍රයිවිං එකක් ඒක. වැදගත් විදියට තමයි මේ ඔක්කොම කරන්නේ. අපිත් කියන්නේ අපේ කට්ටියටම අපි කියන්නේ හොඳට අඳින්න හොඳට ලස්සනට ඉන්න ලස්සන විදියට යන්න එතකොට ඔයගලන්ට පොලිසියෙන් නැවතුවත් හරි ත්‍රිවිල් කාර්යය කියලා ළමයි කතා කරන්නේ මාත්‍යෝ කියලා තමයි යාට කතා කරන්නේ මොකද අපි කරන රස්සාව හොඳ රස්සාවක් නේ මේ ඇවිල්ලා මේ අපි සාමාන්‍යයෙන් බලුවොත් අපි මේ ලංකාවේ ඇටියට මේ මොකද ඒක නිකන් ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් වලට පළවෙනියට තියෙන කෝච්චි දුම්රි දෙවෙනියට තියෙන බස් රථේ තුන්වෙනියට තියෙන්නේ මේ ත්‍රිවිල් එක මේ මේ දෙකෙන්ම යන මිනිස්සු අපි ත්‍රිවිල් එකේ තමයි අන්තිමට යන්නේ ඔෆිස් එකට.
බෑලා කෝච්චෙන් බෑලා ත්‍රිවිල් එක නැගලා එන ඔෆිසර්. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ටත් වඩා ලොකු සේවයක් කරනවා මේ ලංකාවේ. ඒකින්ද අපි අපේ මම අනිත් අපේ රියදුරු මාතුරුන්ටත් කියන්නේ කොවිලේ කාවත් විශ්වාස කරලා එකපාරට විශ්වාස කරන්න නැතුව ඔයලා බලලා තමුන් මේක අපිට සුදුසුද මිනිසුන්ට ඕනවට වඩා තර්ජනය කරන්නත් එපා. ඒක අපේ රස්සාව ඇටියට ඒක හොඳ නැහැ. මිනිසුන්ට එයාලට කැමති නැත්නම් එලවත් කරලා දාලා යන්න. ඒකයි තියෙන රණ්ඩුවට යන්නත් එපා. අපේ ත්‍රිවිල් කටියට මම කියන දේ එකම දේ එයාලත් එක්ක මොකද කියන්නේ තරඟ කරන්න එපා. ඔයාගේ ගානක දුන්න නැත්නම් වෙන එක යන්න කියලා යන්න. එතකොට ඒ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ටත් මුකුත් කියන්න බෑ. දැන් සමහර වෙලාවට මේ අපේ ඩ්‍රයිවර්ලා ඉන්නවා අමුතු විදියට. ඒ කියන්නේ ත්‍රිවිල් කට්ටිය ඉන්නවා. සමහර අය ගෑනු ළමයි වලට නගින්නේ නැහැ. බයයි. මොකද මෙයා ඉන්නේ தත්තේ බයයි. ඒකින්ද මම කියන්නේ අපි ආයේ හොඳට අඳින්න හොඳ විදියට ඉන්න. එතකොට අපේ ත්‍රිවිල් රස්සාව තවත් ඉදිරියට යන්න පුළුවන්. මොකද අවුරුදු 30කට කලින් තිබිච්ච ත්‍රිවිල් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් වෙනස්. කෑන්ඩ වෙනස්. මොකද යම් කිසි දෙයක් ත්‍රිවිල් එකකට වුණොත් මේ ඒ උදව්ව ඇවිල්ලා වටේ තියෙන ත්‍රිවිල් 10ක් ඇවිල්ලා අපිට උදව් කරනවා. හැබැයි දැන් ඒක නෑ. මොකද ඒ එක ඇතුලේ ඉන්න හයරේ ගැන තමයි ආ බලන්නේ නිසා අර ත්‍රිවිල් එකට මොකක්ද උනේ කියන එක දැන් ඉන්න අය බලන්නේ. ඒකින්ද තමුන්ගේ එකම ජොබ් එක එකම අපි වර්ගයක් අපි ත්‍රිවිල් කියන්නේ එකම වර්ගයක් දුවන කට්ටියට මොනාරි වුණොත් තව එක්කෙනෙක් එතනට ඇවිල්ලා ආන්න මොකද්ද කරන්නේ මොනවාද උනේ කියලා අහලා එයාට පොඩ්ඩක් අර හිතට රිදෙන්නේ නැති විදියට වචන අහනකොට එයා සන්තෝෂ වෙයි. ඒකින්ද එකමුතුවෙන් ඉන්න අපි ඔක්කොම එකමුතු හිටියොත් හොඳ දෙයක් කරන්න පුළුවන්. අද ටුක් ටුක් කතා වලින් එකතු වුණේ එක චරිතයක් පුවනේශ්වර නංකර්. අපි තවත් දවසක හමු වෙමු තවත් මේ වගේම අපූරු චරිතයක් එක්ක.